පියුම් විලත් එක තම ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ විරාමයට යන්න කලින් අපි මතක් කළා ඔබට ඔබේ දවස අලංකරණය කරගන්න එහෙම නැත්නම් ඔබට වෙලාවක් තියෙන වෙලාවකට නිර්මාණයක් කරගන්න අවශ්‍ය කරන අත්කම් නිර්මාණයක් සම්බන්ධයෙන් කතා බහ කරනවා කියන කාරණේ. ඉතින් කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවා. එනිසා ඉතින් මේ විදිහට ගෙතම් විශේෂාංගයට ප්‍රවේශය ලබා ගන්නවා. හුඟක් දෙනෙක් හුඟක් වෙලාවට කියන දෙයක් තමයි නැහැ අපිට අපි ගත කරන කාර්ය බහුලත්වයත් එක්ක හුඟක් දේවල් කරගන්න වෙලාවක් නැහැ කියලා. නමුත් ඔබ ඒ දේවල් වලට ආශ කරනවා නම් ආශා කරනවා නම් ඔබට වෙලාවක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ නිර්මාණයකට ආදරය කරන්න. එතකොට ඔබට ඉබේම නිර්මාණයකට වෙලාව කලාව හැදේවි. ඒ කලාව ඒ විදිහට වෙලාවෙන් නිර්මාණය කරගන්න කියලා කියන අතරතුරේදී අද අපි කතා බහ කරන මාතෘකාවට අපි අද ඔබට කියන්නේ මොනවද කියන කාර්යය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට කවුද මෙදිරියට ඇවිල්ලා ඉන්නේ කියලා ඔබට කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ තමයි ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මිය. ආයිබෝවන්. ආයිබෝවන්. කතා කරන්න බොහෝ දේ තියෙනවා. මොකද අද මෙදිරිය තුළ බොහොම හරි ලස්සනට මේ නිර්මාණ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අද අපි කතා කරන තැනට ගන්නකොට අපිට පේන්න තියෙනවා දැන් ටී-ෂර්ට් එකක් මංගාව තියෙනවා. දැන් ඔබට පේන්න ඇති මං මේ වෙනකොට ඔබට පේනවා අපූර්ව සිත්තමක් නිර්මාණය කරලා තියෙනවා මේක ඇතුලේ. අපි බලමු කොයි විදිහට වෙයිද කියලා. අපි මම හිතන්නේ මේක තමයි අද අපි අපේ දායකත්වය ප්‍රේක්ෂක හිතවතුන්ට කියලා දෙන්නේ නිර්මාණය කරගන්නේ මොකක්ද කියන කාරණේ. දැන් අපි නිර්මාණය මේ විදිහට පෙන්වලා තියෙනවනේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් කම තියෙන කොහොමද මේක නිර්මාණය කරගන්නේ කියලා. අපි මුලින්ම සඳහන් කරමු මේ නිර්මාණය කරන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. අපි දැන් ටී-ෂර්ට් එකක් නිකල්ලා තියෙන. දැන් ওই නිර්මාණය ටී-ෂර්ට් එකකට පමණක් නෙමෙයි අපිට කැමති දෙයක් සඳහා. ඒ කියන්නේ ගවුමකට පුළුවන් යටින්දන් සායකට, සාරියකට, ඕනෑම දෙයකට, ඇඳරෙද්දකට, මේසරෙද්දකට මේ එකම මේ මලම මේ විදිහටම කරන්න පුළුවන්. මම ටී-ෂර්ට් එකකට කරා. මොකද අර ටී-ෂර්ට් එකකට කරන්න පුළුවන් කියන එක පෙන්නන. එතකොට අවශ්‍ය දේවල් අපි ටී-ෂර්ට් එකකට කරනවා නම් අපිට මේ වගේ මම සුදු එකකට කරලා තියෙන. නමුත් ඒක සුදු වෙන්න ඕනේ නැහැ. අපි මේ වගේ තතින් තමුන්ගේ කැමති සයිස් ඔයි වගේ ටී-ෂර්ට් එකක් ගන්න. විවිධ වර්ණ වලින් යුතු. ඔව්. මේ එතකොට හැබැයි අපි පසුබිම් වර්ණය අනුව අපේ වර්ණ තීරණය කරගන්න ඕනේ. ඉතින් ඒක හින්දා මේ ඕන වර්ණයක් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන සයිස් එකක් ගන්න පුළුවන්, ඕන වර්ණයක් ගන්න පුළුවන්. එතකොට අපි රෙදි සඳහා භාවිත කරන තීන්ත. දැන් මේ තීන්ත රෙදි සඳහා භාවිත කරන තීන්තම ගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. එතකොට පින්සල් රෙදි සඳහා භාවිත කරන තීන්ත ටී-ෂර්ට් එකක්. එහෙම නැත්නම් අපි වෙනත් රෙද්දකට කරනවා නම් ඒ පසුබිම සඳහා අවශ්‍ය රෙද්ද. ওই ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් එතකොට ඔතන දැන් අපි දැකලා තියෙනවා මේ පින්සල් වර්ග කිහිපයක්ම තියෙනවානේ. දැන් ඔක ඔය සිත්තම හරි ලස්සනට අදින්න වෙන්වෙන් විදිහට විවිධ බිමුම් මට්ටම් වල තියෙන පින්සල් තියෙනවා. අපි ඒ පිළිබඳව සඳහන් කරමු නේද. මම දැන් මෙතන පාවිච්චි කරනවා නොම්බර 6. ඒක ඇත්තටම ඒම බ්‍රෂ් එකම නොඋනට කමන්නේ. අපිට තරමක් ලොකු බ්‍රෂ් එකක් සහ කුඩා බ්‍රෂස් දෙකක්. ඒක එහෙම තමයි අවශ්‍ය වෙන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ නිර්මාණය කරගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. අපි නිර්මාණය කරමුද මේ වෙලාවේ? හරි. මම දැන් මේක අමුරෙද්දකට මේ ගෙනල්ලා තියෙනවා. දැන් අපි ටී-ෂර්ට් එකක් කරනවා නම් මම ඒකත් පොඩ්ඩක් කියන්නම්. අපි ටී-ෂර්ට් එකක් කළ යුතු කොහොමද කියලා. මොකද දැන් මෙතන ටී-ෂර්ට් එක පෙන්වන්න අමාරුයි. මොකද අපි ටී-ෂර්ට් එක පැතලි තැනක තියන්න ඕනේ. දැන් ටී-ෂර්ට් එකක අපි පාට කරොත් යට පැත්තට වදිනවා. ඒක හින්දා යම් කිසි කාඩ්බෝඩ් එකක් මොනවා හරි දෙයක් දැන් මේ දෙක අතරට දා ගන්න ඕනේ. මේ දෙක අතරට දාලා අපි මේසයක් වගේ පැතලි තැනක තියලා තමයි ටී-ෂර්ට් එක කරන්නේ. දැන් අපිට පෙන්වන්න ඕනේ නිසා රාමුවේ දාන්න ටී-ෂර්ට් එක රාමුවේ දාන්න බෑ. ඉතින් ඒක නිසා නමුත් එම ටී-ෂර්ට් එකෙත් කරන්නේ එකම ක්‍රමේ එකම දේ මැදට බෝඩ් එකක් දාලා පැතලි තැනක තියාගන්න. අවසානයේදී අර අපි පෙන්වපු විදිහ නිර්මාණයක් ඒ විදිහම තමයි. කිසිම කරන විදිහේ කිසිම වෙනසක් නැහැ. මම මෙතන මේක කරගෙන ඇවිල්ලා තිනා මොකද වේලිලා තියෙන්න ඕනේ නිසා. නමුත් මම මේක මෙතන කරලා පෙන්නනා. දැන් මේකේ බැලුවම අපි ලං කරලා බැලුවොත් පේනවා මෙතන මැද පොඩ්ඩක් තදයි එළියලායි. ඉතින් ඒ ආකාරයට තමයි මේක කරගන්න ඕනේ. මෙතන මම තද නිල් වර්ණය අරගෙන බ්‍රෂ් එක තෙත කරගන්නවා විතරයි. වතුර ගොඩාක් දාගන්නේ.
බොහොම සියුම්ව කරන්න ඕන නිර්මාණයක් ඇතින් නේද අර මේක හැබැයි අර හුඟක් නිර්මාණත් එක්ක බලද්දි මේක හරි ලේසි මේක මේ පොඩි ළමයෙක්ට උනත් කරගන්න පුළුවන් දැන් මම සුදු වර්ණය ගෑවා දැන් ඊට පස්සේ මම මෙතන අර ලා නිල් වර්ණය ඊට වඩා පොඩක් ලා වර්ණය අර ඒකත් එක්ක පොඩක් මිශ්‍ර වෙන්න ඔය වගේ ඔහොම ගෑවා ඔය ඇතර දැන් ඒ පැහැදිලි කිරීම සිදු කරන අතරතුරදී තවත් නිර්මාණය කරපු ටී ෂර්ට් එකක් තියෙනවා මෙතන අපිට බලන්න පුළුවන්කම තියෙනවා මම හිතන්නේ මොනර පිලක හැඩරුව තමයි මේකේ නිර්මාණයේ බවට පත් වෙලා තියෙන්නේ බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා සුහුරු දෑතකින් නිර්මාණයක් කරනකොට බොහොම අලංකාරයෙන් අපිට මේ දේවල් යොදා ගන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕනේ දැන් නිවසේ ඉන්නේ මේ කාලවකවානතුර ඔබ අපි හැමදෙනාම ඒ නිසා නිවසේ ඉන්න පුංචි දරුවන්ට වුණත් මේක ටිකක් උත්සාහ කරලා බලන්න පුළුවන්කම තියෙනවා මේකේ සාර්ථක ප්‍රතිඵලයක් හම්බුණොත් දැන් ඔබේ තියෙන අවශ්‍ය කරන නිර්මාණයක් වුණත් ඒ විදිහට කරගන්න පුළුවන්කම තියෙනවා නේද මේක ඇත්තටම පොඩ්ඩක්වත් මේ කරන්න අමාරු නෑ දැන් කරාම බැලුවම හිතෙනවා අමාරු කියලා නමුත් දැන් මෙහෙම කරනකොට තේරෙනවා කොච්චර ලේසිද කියලා දැන් මෙහෙම පසුබිම ඔය වගේ කරගන්නවා හරි ඊට පස්සේ පොඩ වේලලා තමයි ඉතුරු කොටසට යන්නේ අපිට දැන් මේ පේන රූපේ බලනකොට නම් ටිකක් සංකීර්ණ රටාවල් තියෙනවා ඒත් එක්කම අර වර්ණ ගැලපීම ඒ දේවල් එක්ක හරි හැටියට යන්න ඕන කරන නිර්මාණය තමයි දැන් අපිට දකින්න ලැබෙන්නේ හැබැයි ඒ දේ නම් සංයමයෙන් යුතුව කරන්න ඕනේ කියන කාරණේ තමයි මතක් කරන්න ඕනේ බොහොම නිර්මාණශීලී දෑතකට නම් මේක කරන එක බොහොම ලෙහෙසි කියන කාරණේත් මතක් කරන්න ඕනේ දැන් මම මෙතන තමයි වර්ණ ටික ගාගෙන තියෙනවා දැන් මේක පොඩක් වේලෙන්න ඕනේ ඒකයි මම වෙන එකක් කරගෙන ආවේ මේක වේලලා තමයි අපි දැන් ඉතුරු කරන කොටස කරගන්නේ ඒ සඳහා මම කුඩා බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා පොඩි තරමක පොඩි බ්‍රෂ් එකක් ඒක වේලන්න ඕනේ කියලා කියවනේ දැන් සාමාන්‍ය විදිහටම අපි වේලෙන්න ඕනිකන් මම සාමාන්‍යයෙන් පැයක්වත් යන්නේ නැහැ හොඳයි. ඔව් පැය භාගකින් වගේ වේලෙනවා. දැන් ඊළඟට මේක මත මේ දැන් අපි වර්ණ ගන්වල වේලාගත් එක මත තමයි දැන් අපි වර්ණ ටික ගානේ. දැන් ඒකෙදි මම මෙතන ලා නිල් වර්ණය බැලුවොත් මං හිතනවා පේනවා. මේක ලා නිල් වර්ණය. මෙහෙම මම බෝතලෙන්ම ගන්නවා මොකද මට ටිකක් තික්වට ඕනේ කියලා මම හිතපු නිසා. දැන් ඔය වගේ මෙහෙම මෙහෙම තිත් තිත් තියනවා. ඊළඟට සුදු වර්ණය. ඔහොම නිකම්ම මේ පින්සල මේක නොම්මර මේ හතර පින්සලක් නොම්මර හතර පොයින්ටඩ් බ්‍රෂ් එක එක නොම්මර හතර දෙක තුන ඒ වගේ කැමති එකක් ගන්න පුළුවන් මෙහෙම දැන් මෙහෙම තිබ්බ ගත්තා ඔය වගේ මේකට මම දම් වර්ණය බොහොම ස්වල්පයක් දානවා ලා දම් වර්ණය ගත්තා දැන් මේ ෆැබ්‍රික් පේන්ට් වල මේ විවිධ වර්ණ තියෙනවා ගන්න ඉතින් වර්ණ අපි ගොඩාක් ගන්න ඕනෙත් නෑ අපිට වර්ණ දැන් අපි හිතමු අපිට තද නිල් හදා ගන්න ඕන නම් අපිට පුළුවන් අපිට තියෙන නිල් වර්ණය සමග කළු පොඩ්ඩක් මිශ්‍ර කරලා ඔව් Tamanට තියෙන වර්ණයක් එක්ක මේ නිර්මාණය අපිට කරගන්න පුළුවන්කම තියෙනවා මේ වර්ණම අපිට අවශ්‍යයි කියලා නැහැ නෑ ඔව් තියෙන වර්ණ කියන්නේ අහුවෙච්ච පාට එහෙම බෑ අර ගැලපෙන ඔව් ගැලපෙන අර ගැලපෙන වර්ණ අරගෙන ඒකත් එක්ක ගැලපලා එහෙම කරන්න පුළුවන් ඔව් දැන් මම ඊට වඩා ටිකක් දැන් මෙතන මම බෝත තියෙන නිසා එහෙම ගන්නවා නමුත් අපිට ලා කරගන්න ඕන නම් සුදු මිශ්‍ර කරගන්නවා තද කරගන්න ඕන නම් මේ කළු හෝ තද මේ වර්ණයක් මිශ්‍ර කරගන්නවා ඔය වගේ මෙහෙම දැන් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා දැන් අපි නිර්මාණය සිද්ධ කරලා මේ විදිහට තමයි අපිට අවසන් නිර්මාණය ලබා ගන්න පුළුවන් කියන්නේ කියන කාරණේ මතක් කරන්න ඕනේ දැන් පුංචි දරුවෙක් වුණත් ලස්සනට ඒ කියන්නේ දරුවෙකුට පන්තියකට යන්න ඒ හැම දෙයකටම උනත් මේ නිර්මාණය යොදාගත්ත ටී ෂර්ට් එකක් ඇඳගෙන යන්න දරුවෝ හරි කැමති මොකද දැන් අර සමහර වෙලාවට දරුවෝ හරි කැමති ඉන්නේ මානෙන් මහත්මිය දැන් අම්මා අතින් හදපු දෙයක් අම්මා අතින් හදපු කෑමක් කන්න කැමති වගේම අර අම්මා තමයි මේක මහලා දුන්නේ අම්මා තමයි මේ නිර්මාණය මට කළ දෙන ඔන්න වගේ දේවල් කියන්න හරි කැමති නහන්න හරි කැමති අන්න එහෙම ඉතින් තියනකොට පුංචි දරුවන්ට ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා මේ නිර්මාණයක් කරලා දෙන්න මොකද ඔබට උනත් එතකොට තියෙනවා
දරුවට මේක කරලා දුන්නේ මම. ඒ වගේම මේක අලංකරණයට මේක සිද්ධ කළේ මම කියන කාරණේත් මතක් කරගන්න පුළුවන්කම තියෙනවනේ. එනිසා ඉතින් දිවසේ ඉන්න ඔබ හැම දෙනාටම තමයි මේ කාරණේ මේ විදිහට සදාහන් කරන්නේ. දැන් අපි ඉන්නේ මේ නිර්මාණයේ මොනාදීද? දැන් මම ඊටත් වඩා කුඩා බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා. නෝ මේක රොම්මර බින්දුව බ්‍රෂ් එක. කියන එක හුඟක් කුඩායි. දැන් මම අරවවලින් තිත් තියාගත්ත. දැන් මම ඊටත් කුඩා තිත් තියනවා. මේක වැඩිපුරම සුදු වර්ණය සහ ලා නිල් වර්ණය තමයි අපි පාවිච්චි කරන්නේ. මෙතන ලානිල් වර්ණය අපිට වර්ණ මෙහෙ වගේ මං කිව්වේ කලිනුත් කියවනේ අපිට මිශ්‍ර කරලා ගන්න පුළුවන්. ඔහොම මෙතන එතකොට මේක ලානිල් වර්ණය. මේක මං කිව්වේ එකයි ඕනම කෙනෙකුට මේක දැන් බැලුවම හරි අමාරුයි කියලා හිතුණාට මේක ක්‍රමය ඉගෙන ගත්තම පොඩ්ඩක්වත් අමාරු නෑ. දැන් මේ ඇත්තට මං ඒකත් එක හේතුවක් දැන් ගෙදර ඉන්න ස්කෝලේ යන ළමයි ගෙදර ඉන්නවා. ඉතින් මේක ඕනම කෙනෙකුට හරිම පහසුවෙන් අනිත් එක පාටත් බොහොම කීපයක් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මේකෙදි එකම වර්ණයේ වර්ණ ප්‍රභේදනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට අපිට වර්ණ ගොඩාක් ඕනේ නැහැ. ඔව් ඉතින් මේ එනෙසයි ගැනත් මතක් කරන්න ඕනකම තියෙනවා. දැන් මේ කාලවකවානුව තුළ අපි පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න කාලවකවානුවක්නේ. දරුවෝ පාසල් යන එක නවත්වලා හැම තම ඔන්ලයින් තාක්ෂණය තියෙන්නේ පැය කිහිපයක් පමණයි. මෙන්න මේ වගේ කාලයේ වැඩිපුරම තියෙන කාලවකවානුවක තමයි අපි ඉන්නේ. පුංචි දරුවෙකුුණත් මේ වගේ දෙයක් අත්හදා බලන එක ජීවිතයට හොඳයි සහ කෙනෙකුට ස්වයං රැකියාවක් ඉදිරියට පටන් ගන්නත් පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම ස්වයං රැකියාවකට ඉතාම හොඳයි. මොකද මේක මං කියන්නේ ටී ෂර්ට් එකක් පමණක් නෙමෙයිනේ. දැන් අපිට මේක කුෂන් කවර් එකකට කරන්න පුළුවන්. ඇඳ රෙද්දකට කරන්න පුළුවන්. සාරියකට හරිම ලස්සනයි ඉක්මක්. ඉතින් ඒ වගේ තමුන්ට කැමති විදිහට මේ නිර්මාණය කරන්න පුළුවන්. දැන් දැක්කම තමයි හිත කරපු විදිය දැක්කම තමයි කෙනෙකුට හිතෙන්නේ ආ මේක කොච්චර ලේසිද කියලා. ඔව් නිර්මාණයේ දකපු ගමන් අපිට හිතෙන්නේ බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් මේක ඇතුලේ තියෙන්නේ. කොහොමද මේක අපි කරගන්නේ? අපිට පුළුවන් වේද මේකට නිර්මාණශීලී හැකියාව හුඟක් බලපානවද කියලා වගේ දේවල් හිතෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඉතින් මේක මේ විදිහට බොහොම ලස්සනට කර කියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හොඳයි. දැන් මම මේක පැත්තක් පොඩ්ඩක් ලා කරා. ඒ මොකද අපි ඒ පැත්තෙන් ආලෝකය වැටෙනවා කියලා අපි හිතනවා. ඔබ නැවතත් අඟහරුවාද පියුම් විලත් එක්ක අපි අපූර්ව නිර්මාණයක් සිදු කරමින් තමයි හිටියේ. දැන් අපි නිර්මාණය කරන දේ සම්බන්ධයෙන් අපි කතා කළානේ. දැන් මොන වගේ තැනකද තියෙන්නේ මේ නිර්මාණය? දැන් අපි මල කරගෙන ඉවරයි. දැන් අපි හිතමු අපිට මේ මල දැන් මේ අපි නිල් වර්ණයෙන්නේ කරේ. දැන් රෝස වර්ණයෙන් කරනවා නම් අර වගේමයි. මෙතන මැදට තද රෝස දැම්මා, එළියට ලා රෝස දැම්මා. රෝස වර්ණ සහ සුදු වලින් තිත් තිබ්බා. දම් නම් ඒත් එහෙමයි, කහ නම් ඒත් එහෙමයි වගේ ඒ වර්ණයෙන් කරගන්න. දැන් අපි බලමු නටුව කොහොමද කරගන්නේ කියලා. නටුවේදී මම මෙතන කොළ වර්ණය ගන්නවා. මෙහෙම තරමක නටුවක් අපි දැන් නටුවක් අඳිනකොට හොම කෙලින් තරමක මහතට මේක ගන්න අපි නටුව. දැන් මේ නිර්මාණය කරමින් ඉන්න නිර්මාණය සම්බන්ධයෙන් කතා කරනකොට මේ නටුව මලේ නටුව මෙන්න මේ විදිහට තමයි අවසන් නිර්මාණය අපිට දැන කියාගන්න දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බොහොම ලස්සනට වර්ණ කීපයක් මේකේ භාවිතා කරලා තියෙනවා කියන කාරණේ අපිට පේනවා. අපි බලමු කොයි විදිහටද මේකත් නිර්මාණය කරගන්නේ කියලා නේද? ඒක තමයි ඒකේ විශේෂත්වය. කියන්නේ දැන් අපි සාමාන්‍ය නටුවක් කොළ වර්ණය හෝ කොළ වර්ණයේ වර්ණ ප්‍රභේදන පාවිච්චි කරන්නේ. දැන් මේකෙදි අර මලේ මල්වල වර්ණ පාවිච්චි කරලා තියෙනවා. දැන් මෙතන මං පොඩි කොළ වර්ණය සමග දම් වර්ණය ගෑව. දැන් මම රෝස ගන්නවා. දැන් ඒවා එකිනෙක මිශ්‍ර වෙන්න ඕනේ. දැන් මෙතනදී නැවත දම්. දැන් එක පැතලි වර්ණයක් තියන්නේ නැහැ අපි. දැන් මේක බැලුවම් පේනවා. දැන් ආපහු මං හිතුවා කොළ පොඩ්ඩක් කොළ වර්ණය පොඩ්ඩක් දාමු කියලා. වර්ණ සංයෝජනයේ හරියටියට යොදා ගැනීම මත නිර්මාණයේ සාර්ථකත්වයේ ඒ අලංකරණයේ තීරණය වෙනවා නේද? දැන් මේවා ආර්ට්නේ. ඉතින් මේවා වල කිසිම නීතියක් නැහැ මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් අර බැලුවාම ලස්සනට
තියෙන තමයි ඕනේ. හා ඇහැට ලස්සනට පේනකොට ඒක නඩ උනත් අපිට උනත් ඕක නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන. මොකද අපිට බැලූ බැලමට උනත් ඕනෑ නිර්මාණයක් ගත්තට පස්සේ අපිට උනත් හිතනවා නේද මනේ මහත්ය දැන් මේකට මේ පාට හරියන්නේ නැහැ. මේකට මේ පාට ගැළපෙලා නැහැ කියලා අපි සාමාන්‍ය විවහාර කියනවනේ. අන්න ඒ වගේ ඉතින් ඔබට ගැළපෙන පාට ටික යොදාගෙන මේ නිර්මාණය බොහොම ලස්සනට කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින්. තවත් සුන්දර නිර්මාණයක් සම්බන්ධයෙන් පොඩ්ඩක් අපි දැන් මේ කතා බහ කරන්න සූදානම්ින් ඉන්නේ. දැන් මේ නිර්මාණය ගැන කතා කළා බොහොම අපූර්වට කරලා තියෙන නිර්මාණයක් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. අපිට මේක දැක්ක ගමන්ම නිකන් මට හිතෙනවා ජපානේ පැත්තට යන්නත් හිතෙනවා. චෙරි මල් තමයි ඒක පසුබිම මේ වගේ පාට කරලා තියෙන්නේ. දැන් ඕක කරලා තියෙන සිල්ක් රෙද්දක් මත බොහොම පොඩ්ඩක් රෙදි පින්තාරු භාවිත කරලා පාට කරලා තියෙනවා. ඊළඟට ඒක මහලා තියෙනවා. ඉතින් ඕනනම් අපිට තනිකර මහන්නේ නැතුව තනිකර රෙදි පින්තාරු ක්‍රමයෙන්ම කරන්න පුළුවන්. දැන් ඒකේ ලොකුම විශේෂත්වය අර දුර ළඟ දුර හරියට පේන විදිහට කරලා තියෙන එකයි. බොහොම මහන්සි වෙලා කරපු නිර්මාණයක් විදිහට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් හිත ඇත්නම් පතකුඩාද කියලා අපි අහලා තියෙනවනේ නේද මනු මහත්තය. ඉතින් ඒ තරමටම ඔබටත් නිර්මාණ කිරීමේ හැකියාව නිර්මාණය සඳහා කාලය යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කැමැත්ත තියෙනවා නම් අපි යලි නිර්මාණයට එකතු වෙමු. දැන් නටුව ඇඳලා ඉවරයි. දැන් අපි නටුව ඇඳලා ඉවරයි. දැන් නටුවේ විශේෂත්වය දැන් මේක දැන් ඕගලන් කරනකොට ඕගලන්ගේ අදහස් දාලා කරන්න පුළුවන්. දැන් මේ විදිහටම අච්චු ගැහුවා වාගේ කරන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. දැන් ඕගලන් හිතනවා නෑ මගේ නටුව මං කැමති කොළ වර්ණ වලින් කරන්න කියලා. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඒතර හැබැයි එක පැතලි වර්ණයක් දාන්න බෑ. දැන් අපි බෝතලේ පාට ගත්තා ගෑවා කියන්නේ නිකන් අර මොන්ටිසෝරි ළමයි පාට කරනවා වගේ. එහෙම බෑ. ෂේඩ්ස් තියෙනවා. මේ නිර්මාණයේ නටුව ගත්තට පස්සේ මේක නා වර්ණ කිහිපයකින් සංකලනයක් එක ගිහිල්ලා තියෙනවා. බොහොම ලස්සනයි. හැබැයි මේක අර මලේ තියෙන පැහැයත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ගැන ඒ විදිහට මතක් කරන්න ඕනේ. අපි මතක් කරමු කොහොමද දැන් ඉතුරු නිර්මාණයේ අවසන් භාගයේ තමයි අපි දැන් ඉන්නේ. ඔව්. දැන් මේ විදිහ තමයි. දැන් මෙතන මේ මල ඉවරයි. දැන් මේ අපිට නටු ඕන නම් තව දිගට ඕන නම් දිගට දා ගන්න පුළුවන්. දැන් ඔබට පේනවා අර එකම දේ මෙන්න මේ වගේ මැද තද එළිය ලාවට ඇඳ ගන්න ඕනේ. ඒක වර්ණේ මම කලින් කිව්වේ කැමති විදිහ. ඊට පස්සේ අර එක එක වර්ණ වලින් තිත් තියනවා සුදු වර්ණය වැඩිපුර තියනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ නිර්මාණයේ සම්බන්ධයෙන් මතක් කළේ. බොහොම අපූර්ව නිර්මාණයක් තමයි අද දවසේදී අපිට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම අපේ මානව මහත්මිය විසින් රචිත ග්‍රන්ථ තියෙන ඔබට මේ පිළිබඳව පින්තාරු කරන එම්බ්‍රොයිඩර් කරන මේ සම්බන්ධයෙන් තොරතුරු දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පාඨමාලාව සඳහා එන්නට කැමති කෙනෙක් නම් පන්ති පැවැත්වෙන විදිහට මේ දවස්වල සාමාන්‍ය පන්තිය පැවැත්වෙන්නේ නැහැ. හැබැයි ඔන්ලයින් ක්ලාසස් කරනවා. ඉතින් ඔන්ලයින් ක්ලාස් ඇත්තටම හරිම සාර්ථකයි. මටත් පුදුමයි මේ දකින්නේ නැතුව. නමුත් දැන් මම කරලා පෙන්නනවා. ඒගොල්ලන් තනි තනිව කරන්නේ. තනි තනිව ඔන්ලයින් ක්ලාසස් බොහොම මේ දවස්වල හුඟක් ළමයි කරනවා කැමති. මමත් කැමති. ඒක ඒකේ ප්‍රතිඵල තියෙන නිසා. ඉතින් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකට. මොකද සාමාන්‍ය පන්තිය නෑ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ පිළිබඳව සඳහන් කරන්නේ. මෑව ඔබට පුළුවන්කම තියෙන සම්බන්ධ කරගන්නට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගන්න 0112 86 31 05 0112 86 31 05 කියන දුරකථන වගේම 0777 63 83 14 0777 63 83 14 කියන දුරකථන අංක මාර්ග දෙක ඔස්සේ සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බොහොම අපූර්ව නිර්මාණයක තරගින් අද මැදිරියට සම්බන්ධ වුණු ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මියට බොහොමත්ම ස්තුතියි මේ ගැන කතා බහ කරන්නට ආවට. ආයිබෝවන්. ආයිබෝවන්. අපි තවත් දවසකින් අත්කම් නිර්මාණයක් ඔය විදිහට ඔබට කරගන්න ඕනි කියන කාරණය සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්මින් ඉන්නවා. කාලය දිගින් දිගටම පියාඹලා ගිහිල්ලා. හැබැයි කාලයේ නියමුවාවෙන් ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා නම් කාලය ඔබට අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන කාරණය අමතක කරන්න එපා. ඔබ සෞඛ්‍ය ආරක්ෂිතව සුවෙන් මේ කාලවකවානුව ගත කරන්න ඕනි කියන කාරණයත් අපි ඔබට අද අඟහරුවාදා පියුම් විල අවසන් කරන්නට කලින් මතක් කරන්න ඕනේ. එහෙනම් ඔබට නිරෝගීමත් සුබ දවසක් ප්‍රාර්ථනා දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.